අයිබන් සිලිම වෘච්චිකලග්න හිමියන්ට ඉතින් මුලින්ම සඳහන් කරන්න ඕන මම මේ වීඩියෝ එක කරන්නේ මේක බලන ඒ වගේම තමයි මේක බැලුවා හෝ නැතා හෝ සිලිම වෘච්චිකලග්න හිමියන්ගේ ජීවිතේට ඉස්සරහට ගන්න තියෙන මොනවා හරි යම්කිසි වැරදි තීරණයක් නිසා වෙන්න පුළුවන් හානිය නැති කරගන්න එහෙම නැත්නම් තමන්ගේ රැකියාව නිසා ගන්න තීරණයක් මත සිදුවන පීඩාකාරී ගතිය නැති කරගන්න පුළුවන් විදිහේ මඟ පෙන්වීමක් කරන්න අවශ්‍ය නිසා සහ වෘච්චිකලග්න හිමියා කියලා කියන්නේ ඇත්තටම ජීවිතේ ගොඩක් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන දුක් විඳින ඒ වගේ තමයි සනසීම කියන එක හොයාගෙන යන හැබැයි සනසීම කියන එක ලබා ගන්න ගොඩක් අපහසු. ඉතින් අමාරුවෙන් හරි හොයාගත්ත රැකියාව වැරදි දේවල් නිසා වැරදි තීන්දුව తీරන නිසා වෙනස් වෙන්න පුළුවන් හැකියාවක් සහිත කාලයක් පෙන්නුම් කරන නිසා සිලිම උච්චකලග්න හිමියන්ට මේක සහනයක් වේවි කියලා හිතර තමයි මම මේ කරන්නේ. ඉතින් උච්චකලග්න හිමියෙක් කියලා කියන්නේ කවුද කියලා මම කලින් වීඩියෝ එකක් කර මාසෙතර කලින් ඔයාලට පේනවා ඇති මේ වෙනකොට views 36000ක් විතර තියෙනවා. කමෙන්ට්ස් 281ක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලා ඇත්තටම මොන වගේ ජීවිතයක්ද උරුම කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයාලගේ බැඳීම්, ගෙදරත් එක්ක තියෙන පෞලායත් එක්ක තියෙන රැකියාව සම්බන්ධ, දරුවන් සම්බන්ධ මොනවද කොහොමද වෙන්නේ කියලා ඔයාලට මේක බලලා දැනගන්න පුළුවන්. නමුත් අද කතා කරන්න යන්නේ ඔයාලගේ රැකියාව පරිස්සම් කරගන්න මෙන්න මේ නිසා. ඉතින් එහෙනම් අපි පටන් ගමු වීඩියෝ එක. ඉතින් හැමෝටම හොඳක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වෙන්න තියෙන කරදර වලින් ඈත් වෙලා මේක බලලා තේරුම් ගන්න ඔබේ රැකියාවට මොන වගේ දේවල් ඉස්සරහට වෙන්න පුළුවන්ද කියලා. එහෙනම් ඔයාලගේ සහයෝගයත් ලබා දෙන්න මේක හොඳ නම් subscribe කරලා තියාගන්න, like එකක් කරන්න අමතක කරන්න එපා. අපි පටන් ගමු නම් වීඩියෝ එක ඉක්මනින්ම. හරි. ඉතින් උච්චකලග්න හිමියන්ගේ පැත්තෙන් බැලුවොත් එහෙම නම් දැන් කතා කරන්නේ රැකියාව සම්බන්ධයෙන් විතරයි. මොකද ඔයාලා ගොඩක් අමාරුවෙන් අපහසුවෙන් ගොඩක් කලට විදේශ රටක ගිහිල්ලා වෙන්න පුළුවන් නැත්නම් ලංකාවේ වෙන්නත් පුළුවන්. කොහොමාරි අමාරුම් හරි ඔයාලා රැකියාවක් හොයාගත්ත කියමුකෝ. දැන් ඔයාලා වැඩ කරගෙන යන කාල සීමාව. ඉතින් නමුත් දැන් ඔයාලගේ කේන් සටහන අනුව උච්චකලග්න හිමියන්ගේ කේන් සටහන අනුව මම මෙතන මේ විදිහට සඳහන් කරන්නම්. ඉතින් ගොඩක් පැහැදිලිව ලියන්න බෑ මෙතන. හරි. ඉතින් උච්චකලග්නේ දැන් ඔයාලගේ කේන් සටහනේ මේ වෙනකොට මෙන්න මේ 11 වෙනි කියන කොටුවේ තමයි කේතු කියන ගහය ගමන් කරන්නේ. ඒ වගේම තමයි මේ 4 වෙනි කොටුවේ තමයි සෙනසුරු කියන ගහය ගමන් කරන්නේ. මෙන්න මේ 5 වෙනි කොටුවේ තමයි රාහු කියන ගහය ගමන් කරමින් පවතින්නේ සහ ගුරු කියන ගහය ගමන් කරමින් පවතින්නේ මෙන්න මේ 7 වෙනි කොටුවේ. ඉතින් මේ කොටු තුනම පැත්තකට දානවා මම. මෙන්න මේ දෙක පැත්තකට දාලා සෙනසුරුගේ පැත්තත් අයින් කරලා දානවා. නමුත් මෙතෙන්දි මෙන්න මේ කේතු කියන ගහය ඔයාලගේ කේන්දරේ මේ වෙනකොට 11 වෙනෙන් ගමන් කරමින් ඉඳලා කේතු කියන ගහය එන්නේ ඔයාලගේ කේන් සටහනේ මෙන්න මේ 10 වෙනි කොටුවට. ඉතින් මතක තියාගන්න 10 වෙනි කොටුව විශේෂයෙන්ම 10 වෙනට පැමිණීම හැකියාව සම්බන්ධ ගැන අතිශයින්ම පරිස්සම් විය යුතු කාල සීමාවක් වෙනවා. ඉතින් ඒකට තව ඔප්ෂන් කියන දේවල් තියෙනවා. ඒ වගේම තමයි මෙතෙන්දි අපි හිතුවොත් එහෙම දැන් මම මේක ලොකුවට කරන්න උත්සාහ කරන්නේ නැහැ, වීඩියෝ දික් වීඩියෝ කරන්න උත්සාහ කරන්නේ නැහැ. කාලය ඔයාලගේ අපතයන් නිසා ගොඩක් වෙලාවට ඒ නිසා කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාලගේ කේන් සටහනේ බැරි වෙලාවත් මෙන්න මේ ස්ථානයේ රවි කියන ගහය හෝ එහෙම නැත්නම් සෙනසුරු කියන ගහය මෙන්න මේ රයන්න හරි ශයන්න හරි සඳහන් වෙලා තියෙනවනම් ඔයාලා ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕන රැකියා සම්බන්ධ කටයුතු වලදී රයන්න හෝ නැත්නම් ශයන්න ලියවිලා තියෙනවනම් අතිශයින්ම පරිස්සම් වෙන්න. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. ඒක තමයි අපිට දැක්කන්න පුළුවන් මෙන්න මේ 5 වෙනි කොටුව. මම මෙතන මේක මකන්නම් රයන්න මකන්නම්. මෙන්න මේ 5 වෙනි කොටුවේ මෙන්න මේ ස්ථානයේ වල කේන් සටහන තුල කේතුගේ එමෙතන් උපන් කේන්දරය වලගේ කේතු 5 වෙනි කොටුවේ තැන්පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඒකත් ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද හේතුව මේ දේ සිද්ධ වෙන්නේ දැන් නෙවෙයි. මේ දේ සිද්ධ වෙන්නේ තව අවුරුද්දක් විතර කාල සීමාවක් තියෙනවා. හැබැයි ඔයාලා දැන් ඉඳන්ම තීරණ ගන්න උත්සාහ කරන කාල සීමාවක් බාටපත් වෙවි. මොකද මේ රාහු සහ කේතු කියලා කියන්නේ ફોකස් එනර්ජි දෙකක්. එතකොට ફોකස් එනර්ජි දෙකක් කියලා කියන්නේ මෙතෙන්දි මෙයාලට කාලයක් යන කාලයක් වැදගත් වෙන්නේ නැහැ. එයාලගේ දසා කාලයක් ආවත් එකයි නැතත් එකයි ඒ කාල සීමාව තුළ එයාලා ඉන්න තැන සම්බන්ධව ගොඩක්ම හොඳ සහ නරක ප්‍රතිඵල ලබා දෙන්න උත්සාහ කරන ග්‍රහින් දෙනෙක්. ඉතින් කේතු කියන ගහය මේ සෙනසුරු හෝ නැත්තම් රවි ඉන්න තැනට පැමිණීම ඔයාලා මෙතෙන්දි තමන්ගේ රැකියාව සම්පූර්ණයෙන්ම අතහරින්න. නැත්නම් රැකියාව තුළ විශේෂම සෙනසුරු ඉන්න නම් මෙතන ගොඩක්ම ජොබ් එකට ගොඩක් හානි වෙන්න පුළුවන් හැකියාව වැඩි. ජොබ් එකේ ඔයාලා අතහරින්න උත්සාහ කරන කාලෙ තියෙනවා. ඒ අතහැරීමත් ගොඩක් වෙලාවට අසනීප තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතන 5 වෙනි කොටුවේ ඔයාලගේ කේතු කියලා කියන්න දීවිලා තියෙනවා නම් ඒකත් ඒ විදිහටම බලපාන. මොකද සෙනසුරු කියන ගහය ඉන්න ඔයාලගේ 5 වෙනි කොටුවට මේ කේතු ඉන්න තැනින් තමයි ඒකට ගමන් කරන්නේ. අන්න එතකොට ඔයාලට තමන්ගේ රැකියාව ගොඩක් වෙලාවට දරුවන් නිසා නැත්නම් යම්කිසි වෙනි සම්බන්ධතාවක් එහෙම නැත්නම් දරුවන් සම්බන්ධ යම්කිසි ගැටලුවක් නිසා ඔයාලට රැකියාව
අහිමි වෙන්න අතහරින්න සිද්ධ වෙන හැකියාවල් තියෙනවා. ඉතින් අනික් කාරණේ තමයි මේ රාහු කියන ගහය. මම මේ චුට්ට මකන්නම් මේ සෙනසුර කියන ස්ථානය මකලා දාන්න. ඇනිමේෂන් මකලා දාන්න. ඉතින් රාහු දැන් ගමන් කරන්නේ මෙන්න මේ පස්වෙනි කොට. මෙන්න මේ ස්ථානේ තමයි ගමන් කරන්නේ. මෙතන සිට මේ හතරවෙනි කොටුවට තමයි එන්නේ. හතරවෙනි කොටුවට පැමිණීමත් එක්ක ඔයාලට ඔයාලා ඉන්න තැනින් කොහේ හරි යන්න හිතනවා. ඔයාලා කොහේ හිටියත් ඔයාලා ලංකාවේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් රටක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා මෙතෙන්දී වැරදි තීරණයක් ගන්න උත්සාහ කරනවා. මට දැන් මෙතන ඉන්නවට වැඩිය හොඳ වෙන තැනකට ගිහිල්ලා දැන් ජොබ් එක මාරු කරගන්න ඕන, වෙනස් කරගන්න ඕන කියන කාරණේ තීරණ ඔයාලා ගන්න උත්සාහ කරන කාල සීමාව තමයි ඉස්සරහට එන්නේ. මේක ඇත්තටම බැලුවොත් එහෙම 2025 මැයි වගේ කාල සීමාව තුළදී තමයි මේක සිද්ධ වෙන්න තියෙනවා. කාලයක් තියෙනවා. නමුත් ඔයාලා මෙතනදී ඔයාලට යන කාල සීමාව ගොඩක් වෙලාවට රාහුගේ අන්තර්දශා කාලයක්, කේතුගේ අන්තර්දශා කාලයක්, මහදශා කාලයක් එනවා වෙන්න පුළුවන් මේ වෙනකොට. ඒ වගේ තමයි දැන් රාහු කියන ගහය, කේතු කියන ගහය මෙතෙන්දී දැන් හතරවෙනි පස්වෙනි කොටුවේ ඉඳලා හතරවෙනටත් එහෙම නැත්නම් 11 ඉඳලා දැන් 10 වෙන්නට ලං වෙන කාල සීමාවනේ. ඒකට මෙයාලා ගොඩ ටික මෙතෙන්ට ලං වෙනවා කියලා කියන්නේ වක්‍ර ගහය නෙන්නේ. වක්‍ර ගහය කියලා කියන්නේ ආපස්සට ගමන් කරන ගහය දෙන්නේ. ඒකට මෙතෙන්දී ගොඩක් ලං වෙද්දී වුණත් ඒක දැනෙන්න පුළුවන්. ඒ 2025 මැද වගේ වෙනකම් ඉන්න ඕනේ නැහැ. මේ ලං වෙන කාල සීමාවදී වුණත් ටික ටික ලං වෙන මෙතෙන්දී අංශක 15ක් විතර පැනලා ඉවරලා එහාට ගියාට පස්සේ ගොඩක් වෙලාවට අපිට දැක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අනිත් අංශක 15 ලං වෙද්දී අනිත් පැත්තේ කොටුව ඉවරෙන් යන්නේ. මේ කොටුව ඉවරෙන් යන මෙතන අංශ බිඳුවේදී වෙන්න පුළුවන්. මෙතනින් 15 පැනලා වෙන්න පුළුවන්. කොහොමද අංශක 30ක් තියෙනවා. ඉතින් එතෙන්දී සම්පූර්ණයෙන්ම මෙහෙට ආවා හෝ නැතා හෝ ඔයාලට ඒක වෙනස් කරන්න හිත ඇතිනවා. ඔයාලගේ රැකියාව සම්බන්ධයෙන් ඔයාලට සතුටුදායක ගතියක් ඇති නොවන විදිහට හිතට දැනෙන්න පුළුවන්. මට මේ රැකියාව දැන් එපා වෙලා තියෙන්නේ. කොච්චර කරත් වැඩක් නැහැ. මේක මාරු කරගන්න ඕනේ කියන හැඟීම මෙතනින් ඇති කරනවා. මොකද කේතු වෙනකොට 10 වෙනි කොටුවට ඔයාලට රැකියාව ගැන තියෙන උනන්දුව, උවමනාව, කැපකිරීම කියන එක ටික ටික නැති වෙලා යනවා. ඉතින් ඔයාලට මේක අමාරුවෙන් හගත්ත රැකියාවක් වෙන්න පුළුවන්. ඔයාලට නැති වැරදි පේනෙන්න පුළුවන්. රැකියාව තුළදී කලින් නොතිබෙච්ච අමාරුකම්, වැරදි, අඩුපාඩු වලට ඕන තරම් පේනෙන්න පුළුවන් මේ කාලේ ලං වෙනකොට තව ටිකක්. එයින් තමයි රාහු කියන ගහය මේ හතරට ඇවිල්ලා ඔයාලට කියනවා ඔතනින් පලයන්, ඔතනින් පලා වෙනතන හොයාගනින්, ඔතන ඉඳලා තේරුමක් නැහැ, මොනවා කොච්චර කරත් හොදක් නැහැ, අන්න එවැනි හැඟීම් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම සඳහන් කරේ ඔයාලට මෙන්න මේ පස්වෙනි කොටුවේ කේතු තැන්පත් වෙලා හිටියත්, පස්වෙනි කොටුවේ රවි කියන ගහය තැන්පත් වෙලා හිටියත්, මොකද රවි කියන ගහය 10 වැන්න අධිපති අවලේ කේන්දරේ පස්වෙන්නේ ඉන්න පුළුවන්. ඉතින් පස්වෙන්නේ රවි කියන ගහය තැන්පත් වෙලා හිටියත් සෙනසුරු එතකොට මේ රවි ඉන්න තැනින් ගමන් කරනවා. ඒ වගේම තමයි සෙනසුරු මේ කේතු ඉන්න තැනින් ගමන් කරත් ඔයාලට මේ දේම තමයි ප්‍රතිඵලයේ බාටපත් වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව නිසා විශේෂම සැලකිලිමත් වෙන්න ඔයාලා රැකියා සම්බන්ධව තීන්දුව තීරණයක් ගන්නකොට ගොඩක් හිතන්න. මොකද ඔයාලා කොතැනට ගියත්, කොයි රැකියාව කරන්න ගියත් මේ කාලේ ඔයාලට ඒ රැකියාව එපා වෙනවා. ඉතින් එපා වීම කියන එක తాවකාලිකව හිතට දැනෙන දෙයක්. ඉතින් මේ එපා වීම කියන එක తాවකාලිකව හිතට දැනෙන දෙයක් නිසා ඔයාලා ගොඩාක් අපහසුයෙන් අමාරුවෙන් හොයාගත්ත රැකියාව තව තැනකට ගියා කියලා ඔයාලට එතෙන්දී හොදක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට මේ විදිහටම තමයි මේ විදිහම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහම දේවල් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙද්දි ඔයාලා මේක අතාරිනවා කියලා කියන්නේ ඔයාලට රැකියාවක් කරගන්න අපහු හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් අය උත්සාහ කරાવી රටක ඉන්නා නම් වෙන රටකට යන්න, තව කෙනෙක් උත්සාහ කරાવી ලංකාවේ ඉන්න රැකියාව අතහැරලා දාලා රටකට යන්න. මොකද රාහු හතරට එනවා කියලා කියන්නේ ගොඩක් අය උත්සාහ කරනවා තමන්ගේ ස්ථානීය වෙනස්කම් ගොඩක් ඇති කරගන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. මේ අවුරුද්දේ ඉස්සරහට රට යනවා මේකෙන් අයින් වෙලා, මේ ළඟදී දැන් අස්වැයම බාර දෙන්න තියෙන්නේ, එහෙම නැත්නම් ලියුම් බාර දෙන්න තියෙන්නේ. ඒ වගේ නොයෙකුත් ආකාර දේවල් හිතාගෙන ඉන්න කාල සීමාවක්. ඉතින් ඒ හින්දා ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔයාලගේ කේන්දරයේ කේතුගේ මහදසා කාලයක් ළඟ එනවා වෙන්න පුළුවන්, රාහු මහදසා කාලයක් ළඟ එනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොනවා හරි වෙන චන්ද්‍රයාගේ කාල සීමාව, චන්ද්‍රය වුණත් මෙන්න මෙතන තැන්පත් වෙලා ඉන්න ගහයක් වෙන්න පුළුවන්, බාධක ග්‍රහයක් විදිහට ඔයාලට චන්ද්‍රයා 10 ඉන්නවා කියලා කියන්නේ රැකියාගෙන ඔයාලට එච්චරම සතුටදායක ගතියක් ඇති වෙන්නේ නැහැ. ඔයාලට ඒ දේවල් එපා වෙනවා ඉක්මනින්. ඉතින් මෙන්න මේ නිසා, මේ කාරණාවල් ටික නිසා ඔයාලට පුළුවන් මේ කාලෙදී තීරණයක් ගන්න හැම ඉන්නවා නම් ඔයාලගේ රැකියාව පරිස්සම් කරන්න. මොකද උච්ච කලක හිමියෝ කියලා කියන්නේ අතිශයම දුක් විඳිනා. ඉතින් දුක් විඳින්න ඇතර බැලුවොත් එම සැනසීම සතුට හොයාගන්න තමයි දුක් විඳින්නේ. ගොඩක් වෙලාවට ගෙයක් දොරක් හදාගන්න වෙන්න පුළුවන්, තමන්ගේ කියලා දෙයක් හදාගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්න තැන මොන හරි හොඳ කරගන්න, එහෙම නැත්නම් ඉන්න තැන නිසා කරදරකාරී තත්ත්වයක් නිසා වෙන රැකියාවකට ගිහිල්ලා එතනින් තියෙන සහනයක් ලබා ගන්න, අඩුමතන ජොබ් එක හරි තියෙනවනේ කියලා. ඉතින් නමුත් මේ කාරණාවල් එක්ක විශේෂම අවධානය යොමු කරන්න මේ කාලේ විශේෂම 2025
ජනවාරි පෙබරවාරි වගේ කාලසීමාව පයිනකොට වලට මේක තදින් දැනෙන්න පුළුවන්. මම කලින් වලට ඉඟි කිරීම කළේ වලට දැම්ම මේක ඇහුවොත් එහෙම බැලුවොත් එහෙම තේරුම් ගන්න පුළුවන්. ආ අර කාලේ කිව්වා තමයි. දැන් ඔයාලා විශ්වාස කරන්න යන්න එපා. දැන් ඔයාලා විශ්වාස කරන්න එපා. ඒ කාලෙෙදි මතක තියාගන්න මෙහෙම දෙයක් එක්කෙනෙක් කිව්වා කියලා. අන්න ඒ නිසා ඔයාලට ওই කාල සීමාවතරදී එහෙම දැනෙවි මතක තියාගන්න දැනුණට 2025 මැද කියලා කියන ආපහු ඔයාලට ජොබ් එකක් හොයාගන්න ලේසි වෙන්නේ නැහැ අඩුමතරමේ අවුරුදු එකහමාරක් දෙකක්වත් යනකම්. ඉතින් එහෙනම් තීරණය ඉතාමත්ම කල්පනාකාරී පරිස්සමින් ගන්න පුළුවන් තරම් තමන්ගේ කරන රැකියාව පරිස්සම් කරගෙන මාරුවීම් වලින් ඈත් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරොත් මම හිතනවා ඔයාලට ජීවිතේ වඩාත් යහපත් කරගන්න අවස්ථාව ලැබෙයි කියලා. ඉතින් මම හිතනවා මම මේ කෙටියෙන් පැහැදිලි කරලා දීපු දේ ඔයාලට මොනවා හරි වටිනාකමක් තිබුණායි කියලා. ඉතින් එහේ වටිනාකමක් තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉතින් ඔයාලට ඒක ඉදිරියේදී මොනවා හරි තව ඔයාලා සම්බන්ධයෙන් මෙතන උච්චකලගුණ හිමියන් සම්බන්ධයෙන් දැම්මොත් එහේ ඔයාලට ගොඩක්ම යහපත් වේවි. ඉතින් අරකත් බලන්න ගිහිල්ලා උච්චකලගුණ හිමියන්ගේ ජීවන රටාව කොහොමද, වලට ඇයි බැඳීම් වල ප්‍රශ්න ඇති වෙන්නේ, ඇයි දරුවන් එක්ක ප්‍රශ්න ඇති වෙන්නේ, ඇයි එහෙම නැත්නම් දෙමාපියන් එක්ක නැත්නම් තමන්ගේ මහත්තයාත් එක්ක නොවනත් එක්ක ඇයි ප්‍රශ්න ඇතිලා මෙච්චර දුෂ්කරතාවයන් ඇති කරන්නේ ජීවිතය කියන වලට බලලා තේරුම් ගන්න පුළුවන් ඒ වීඩියෝ එක බැලුවට පස්සේ. ඉතින් ඒක බලලා වල තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න, තේරුම් ගත්තට පස්සේ ජීවිතේ ජීවත් වෙන්න ලේසි. ඉතින් මම හිතන හැමෝටම පැහැදිලි කියලා. ඉතින් කාට හරි මාව සම්බන්ධ කරගන්න ඕන නම් වලට මම නම්බර් එක සඳහන් කරන්නම්. ඒකට වලට WhatsApp message එකක් දාලා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මොන හරි කේන්දර පරීක්ෂාව කර ගන්න ඕන නම් ඉතින් 076 40 41 484 කියන අංකයට ඔයාලට WhatsApp message එකක් දාන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට උත්තර දෙන්න, පිළිතුරක් ලබා දෙන්න, reply එකක් දෙන්න චුට්ටක් වෙලා වෙන පුළුවන්. මොකද මම ෆෝන් එක ඕෆ් කරගෙන තමයි මම recording කරන්නේ. නැත්නම් කේන්දර බලන්නේ. මොකද කෝල් එනකොට, message එනකොට ඒවට උත්තර දෙද්දී කේන්දර පරීක්ෂා කරන්න බෑ. ඔයාලගේ කේන්දර වුණත් මට හරි ෆෝකස් එකක් තියෙනවනේ ඒ කේන්දරේ තියෙන මොනවද කියලා. මොකද message එකක් එහින් එනකොට, කෝල් එකක් එනකොට ඒ කේන්දරේ තියෙන විස්තර අපහු ඔලුවට ගන්න බැරි නිසා මම මේ දේවල් ඕෆ් කරන්. සමහරක් වෙලාවට කේන්දර 10ක් 12ක් එකවර recording කරලා තමයි යවන්නේ. මේ නිසා ගොඩක් වෙලාවට උදේ ඉඳන් හවස වෙනකම් ෆෝන් එක ඔන්ලයින් නැති වෙන්න පුළුවන්. ඉතින් නමුත් message එකක් දාලා තියන්න ඔයාලට පිළිතුරු ලබා දෙන්න. ඉතින් මාව සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. කවුරු හරි කෙනෙක් ලව ඔයාලගේ පුළුවන් නම් අවශ්‍යතාවය අනුව පරීක්ෂා කරලා බලා ගන්න. මොකද ඒක ඔයාලගේ ජීවිතේට තීන්දුව తీරන ගැනීමේදී වඩාත්ම යහපත් වේ. එහෙනම් මම මෙතන හැමෝටම පැහැදිලි කියලා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට රැකියාව නැතුව ජීවත් වෙන්නේ නැතුව තමන්ගේ රැකියාව පරික්ෂාම් කරගෙන ඉස්සරහට මාරු වෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. හොඳ තැනකට යන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ කාලය ආවම්පස වලට දිවල් එක ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා.